ආයුබෝවන් 2022 වර්ෂයේ ඔබේ ලග්නයට කොහොමද? ඔන්න ඒ ගැන තමයි අද අපේ වැඩසටහන. ලග්න පලාපල YouTube නාලිකාව ඔබගේ හදවත දිනාගත්ත නාලිකාව. ඉතින් ඒ නාලිකාව ඔස්සේ ඔන්න අපි ගෙන එනවා ඔබට ඔබගේ ලග්නයට මේ 2022 වර්ෂයේ කොයි විදිහටද බලපාන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබ දැන කියාගෙන ඊට පෙර සූදානම් වෙන්නට අවශ්‍ය වටපිටාරිය තමයි අපි ඔබට ගොඩනගන්නේ. එහෙනම් අපි ඒ ගැන කතා කරන්න මත්තෙන් ඔබට මතක් කරන්නට යමක් තියෙනවා මේ වර්ෂයේදී. ඔබට මේ වර්ෂයේ තුලදී එන විවිධ ජ්‍යොතිෂ්‍යමය ගැටලු තියෙන්නට පුළුවන්. වාස්තු විද්‍යාත්මක ගැටලු තියෙන්නට පුළුවන්. ඒ වගේම ඒ වගේ විවිධ අවශ්‍යතාවයන් තියෙන්නට පුළුවන්. ඉතින් මේ සඳහා ඔබට විවිධ ජ්‍යොතිර්වේදීන් ළඟට ඔබගේ කාලය වැය කරමින්, ඔබගේ ධනය වැය කරමින් විවිධාකාර ලෙසින් යන්නට සිද්ධ වෙනවානේ. ඉතින් මේ සියල්ලම දැන් ඔබට එක දුරකථන ඇමතුමකින් කරගන්නට පහසුකම අපි සලසලා තියෙනවා. ඉතින් ඔබට තිරේ දිස්සෙන අංකයට ඔබගේ අවශ්‍යතාවය WhatsApp කරලා ඒ අවශ්‍යතාවය ගෙදර සිටම ඉෂ්ට කරගන්නට අපි පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඒ සුබ කාරණයක් ඔන්න ඔබට මේ 2022 වර්ෂයේදී ඔබට මතක් කරමින් අපි බලමු ලග්න පලාපල YouTube නාලිකාව ඔස්සේ ඔබට කොයි විදිහටද ඔබගේ ලග්නයට මේ 2022 බලපාන්නේ කියන කාරණය. 2022 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා පෙරවරු 6:22ට අදාළව අපි බලමු තත්කාල කේන්දරය මොන වගේද කියන කාරණය. ඒ අවස්ථාවේ චන්ද්‍රයා සිටින නැකත විදිහට පෙන්눔 කරන්නේ දෙට නැකත. ඒ අනුව දින නැකතත් දෙට නැකත බවට පත් වෙනවා. නැකත් පාදය බැලුවොත් දෙවන පාදය තමයි වැටෙන්නේ. මේ අවස්ථාවේ තිතිය අවතෙලස්වක යෝගය ගණ්ඩ කරණය වනිජ දිනය සෙනසුරාදා තත්කාල ලග්නේ 22 වෙනි දෙර්කානාධිපති විදිහට පෙන්눔 කරන්නේ කුජ. 64 නවංශාධිපති විදිහට පෙන්눔 කරන්නේ කුජ. බාධක ග්‍රහය බුධ. තත්කාලේ මාරක ග්‍රහය විදිහට පෙන්눔 කරන්නේ ශනි ග්‍රහය. ලග්නය ධනු, හෝරාව කටක, දෙර්කාණේ මේෂ, සප්තාංශකය මීන, නවාංශ සිංහ, ද්වාදශාංශක මිතුන, ත්‍රිංශාංශකය ධනු. තත්කාල ලග්නයට අදාළව දශාව සැලකූ කල බාධක ග්‍රහයා වෙච්ච බුධට අයිති වෙනවා කියන කාරණය මතක තබා ගන්න. භාව කේන්ද්‍රය සැලකුවට පස්සේ ශර භාවය කියන්නේ පළමුවන භාවේ රවි සහ සිකුරු, කුලවිත භාවේ දෙවන භාවේ බුධ සහ ශනි, දුශ්චික්ක භාවය කියන්නේ තුන්වන භාවේ ගුරු, ෂට්කෝණ භාවයේ 6 වෙනි භාවයේ රාහු, ව්‍යය භාවයේ 12 වෙනි භාවයේ චන්ද්‍ර, කුජ, කේතු සිටින ආකාරයක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. දැන් මේ ග්‍රහයන්ගේ සිටින තත්ත්වයන් එක්ක අපි බලමු කොයි විදිහේ තත්ත්වයක්ද මේ තත්කාල කේන්ද්‍රය තුල ඇති කරන්නේ කියන කාරණේ. රවි ග්‍රහය ධනුවේ මිත්‍රව පෝසල නැකතේ දෙවන පාදයේ ගමන අවස්ථාවේ තමයි සිටින්නේ. ශුක්‍ර තමයි අධිපති, චන්ද්‍ර තමයි උපාධිපති. චන්ද්‍රයා වෘශ්චිකේ නීචව දෙට නැකතේ තුන්වන පාදයේ ශයන අවස්ථාවේ තමයි සිටින්නේ. අධිපතිය බුධ, උපාධිපතිය ගුරු, කුජ ග්‍රහය වෘශ්චිකේ සශේෂ්ත්‍රව දෙට නැකතේ පළමුවන පාදයේ ශයන අවස්ථාවේ තමයි සිටින්නේ. එතකොට අධිපතිය විදිහට පෙන්වුම් කරන්නේ බුධ ග්‍රහය, උපාධිපති විදිහට පෙන්වුම් කරන්නේ කේතු. බුධ මකරේ සමව උත්තරසල නැකතේ තුන්වන පාදයේ ශයන අවස්ථාවේ තමයි සිටින්නේ. රවි තමයි අධිපති, උපාධිපති ශනි. ගුරු කුම්භයේ සමව දෙනට නැකතේ හතරවන පාදයේ උපවේශන අවස්ථාවේ තමයි සිටින්නේ. කුජ අධිපති. එතකොට උපාධිපති චන්ද්‍රයා. ශුක්‍ර ධනුවේ වක්‍රව සමව උත්තරසල නැකතේ පළමුවන පාදයේ සබා අවස්ථාවේ තමයි සිටින්නේ. රවි තමයි අධිපති. උපාධිපති වෙන්නේ කුජ. ශනි මකරයේ සශේෂ්ඨ බලයෙන් සුවන නැකතේ තුන්වන පාදයේ සයන අවස්ථාවේ තමයි සිටින්නේ. එතකොට අධිපති වෙන්නේ චන්ද්‍රය, උපාධිපති වෙන්නේ බුධ. රාහු වෘෂභයේ උච්චව කැති නැකතේ තුන්වන පාදයේ තමයි සිටින්නේ ශයන අවස්ථාවේ. රවි තමයි අධිපති, උපාධිපති වෙන්නේ බුධ. කේතු වෘශ්චිකයේ උච්චව අනුර නැකතේ පළමුව පාදයේ සබා අවස්ථාවේ තමයි සිටින්නේ. ශනි තමයි අධිපති, උපාධිපති වෙන්නේ ශනිමයි. යුරේනස් මේෂයේ බෙරණ නැකතේ දෙවන පාදයේ අධිපති වෙන්නේ සිකුරු, උපාධිපති වෙන්නේ චන්ද්‍රය. නෙප්චූන් කුම්භයේ පෝපුටුප නැකතේ දෙවන පාදයේ තමයි සිටින්නේ. අධිපති වෙන්නේ ගුරු, උපාධිපති වෙන්නේ කේතු. 2022 වර්ෂයේ අපි බලමු මකර ලග්න හිමි ඔබට කොයි විදිය බලපෑමක්ද පවතින්නේ කියන කාරණේ. ඉතින් මේ මකර ලග්න හිමි ඔබගේ මේ 2022 වසරේ පලාපලය බලන්නට මත් වෙන අපිට බලන්නට වෙනවා මේ ග්‍රහයන්ගේ විසිරීම කොයි විදිහට තියෙන මේ මකර ලග්නය ආශ්‍රිතව ඒ කියන්නේ ලග්න ගෝචරය කොයි විදිහටද වෙන්නේ කියන කාරණේ. ලග්න භාවගතව තනු භාවයේ බුධ සහ ශනිගේ තැන්පත් වීමක් තියෙනවා. කුටුම්බ භාවය කියන්නේ දෙවන භාවයේ ඉන්නවා ගුරු සහ නෙප්චූන්ගේ තැන්පත් වීම. හතරවන භාවයේ යුරේනස්. පස්වන භාවයේ බුද්ධි භාවයේ රාහුගේ තැන්පත් වීමක් තියෙනවා. 11 වෙනි භාවයේ ලාභ භාවයේ සිටින්නේ කේතු කුජ චන්ද්‍ර කියන ග්‍රහයන්. 12 වෙනි භාවයේ අන්ත්‍ය භාවයේ රවි සහ සිකුරුගේ තැන්පත් වීමක් තියෙනවා. ඉතින් මේ සමග අපි බලමු ඔබගේ ධනය පිළිබඳව කොයි විදිහේ තත්ත්වයක්ද ඇති කරන්නේ මේ මකර ලග්නයට 2022 වර්ෂයේ. දෙවැනි භාවගතව නෙප්චූන්ගේ බලය ක්‍රියාත්මකයි. ඉතින් මේ බලය හේතුවෙන් ධනය තැන්පත් කාර්යයේදී සුවපීඩිකත්වය ඒ කියන්නේ තමාව තමා විසින් පීඩා කර ගැනීමේ තත්ත්වයක් පෙන්වුම් කරන බලයක් තමයි ඔන්න 2022 වර්ෂයේ ඔබට පවතින. ඒ නිසා ඔන්න අපි ඔබට මුලින්ම මතක් කර සිටිනවා ඔබව පීඩා කරගන්නට එපා. ඔබ දිරිමත් කරගන්න. ඉතින් ඒ නිසා ඔබ 2022 වර්ෂයේ මෙවැනි දේවල් නොවන්නට කටයුතු කරගෙන ඔබගේ ධනය පැත්ත සාර්ථක කරගන්නට හැකියාව තියෙනවා. පරිත්‍යාග කටයුතු සඳහා ඔබගේ තැන්පත් ධනය යොදා ගැනීමක් පෙන්වුම් කරනවා. ඇබ්බැහිවීම සඳහා තැන්පත් ධනය වැය කිරීමකුත් ඔන්න පෙන්වුම් කරනවා. 11 වෙනි කුජහා කේතු ඔබට අවශ්‍යතා සපුරා ගන්නට ඉහළ ආදායම් ක්‍රම නිර්මාණය කරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඔන්න ඔබට ඒවා වාසනාවන්ත ලෙස මේ 2022 වර්ෂයේ සාර්ථක කරගන්නට වාසනාව යොදා ගන්නට හැකියාවක් පවතිනවා. ආදායම් විපීමේ දක්ෂතා සංවර්ධනයේට අඩි තාලම වැටෙන වර්ෂයක්. ඉතින් ඒ නිසා ඔබට 2022න් පස්සේ කරන කටයුතු වල ඔබගේ අඩි තාලම 2022 වර්ෂයේ ආදායම් වල අඩි තාලම ඔබට නිර්මාණය කරගන්නට ඔබට හැකියාවක් පවතින සුවිශේෂී වර්ෂයක්. ජීවිතයේ අනාගත කාලය ගැන සිතමින් ආදායම් පාලනය කරලා වැය කිරීම අවශ්‍ය වන්නේ ඔබගේ වැයස්ථානගත රවි හා සිකුරුගේ ජලගිනි ගැටීම් තත්ත්වයක් නිසා ඔබ විශේෂිත අවධානයකුත් ඒ ගැන යොමු කරන්න. දෙවැන්නේ අදෘශ්‍යාර්ථය නියෝජනය වීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ මේ ආදායම් වියදම් ගැන ඔබ විශේෂිත කළමනාකරණයක් අවශ්‍ය වර්ෂයක්. ඊළඟට අපි යොමු වෙන්නේ මකර ලග්න හිමියන්ගේ රැකී රක්ෂාමය තත්ත්වය කොයි විදිහටද විසඳෙන්නේ කියන කාරණේ ගැන අවධානය යොමු කරන්න. 10 වෙනි පුද්ගලයාගේ උපතේ වැඩිම ආලෝකයක් පතිත වෙන ආලෝක මධ්‍යස්ථානයේ බව ඔබ දන්නවා. ඉතින් 10 වෙනි නියෝජනය වෙන්නේ උතුරු දිශාව. 10 වෙනි අධිපතිගේ ට්‍රාන්සිට් ඒ කියන්නේ ගෝචර ගමන ගැන අවධානය යොමු කරොත් එහෙම ශුක්‍ර ජලගුණයෙන් යුතුව ගිනි ග්‍රහයෙකු වෙච්ච රවි සමග තැන්පත් වීමකුයි ඔන්න පවතින්නේ. ඉතින් ඒකත් එක්ක ඒ තැන්පත් වීමත් එක්ක විනාශය කියන ගුණය තමයි තියෙන. ඉතින් ඒ නිසා බය ඇති කරන 12 වෙනි භාවයේ தত্ত্বය යහපත් වෙන්නේ නැහැ. වියදම් රැකී ආරක්ෂා පැත්තෙනොත් ඔබට වියදම් දරන්නට වෙන தত্ত্বයකුයි පෙන්වුම් කරන්නේ. ප්‍රමාද වූ රැකියාවේ උසස් වීම එහෙම නැත්නම් මේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන தত্ত্বයකුත් ඔන්න පෙන්වුම් කරන ඔබට යම් කිසි විදියකින් අර ප්‍රමාද වෙලා තිබුණ දේවල් මෙතෙක් කාලයක් ඔන්න ඒවා රැකියාව පැත්තෙන් ඔබට හිමිවන தত্ত্বයයි පෙන්වන්නේ. නාට්‍ය, චිත්‍ර, සිනමාව, රංගන, ගායනා ආදී කලා ශාස්ත්‍රවල නිරත අයගේ වෘත්තීය මට්ටම ඉහළ යන ස්වරූපයකට ඔන්න පෙන්වුම් කරන තත්ත්වයකුයි තියෙන්නේ. ආයතන ප්‍රධානීන්ගේ ඔබගේ මත ගැටීම් අවමන පරිදි කළමනාකාරී කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ එවැනි මත ගැටීම් වර්ධනය වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඒවා නිසි පරිදි කළමනාකරණය කරලා ඔබ ජයග්‍රහණය කරන්නට අවශ්‍ය වර්ෂයක්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ කොයි විදිහටද ඔබගේ ගෘහ ජීවිතය විසඳෙන්නේ කියන කාරණේ. ඉතින් 2022 වර්ෂයේ මකර ලග්න හිමියන්ගේ අදෘශ්‍යාර්ථයේ අඳුරු පැත්ත කියවෙන දෙවැන්න උත්තේජන කාර්ය ගුරු හා නෙප්චූන් විසින් ඉටු කරනු ලබනවා. ඉතින් මේකත් එක්ක දෙවැන්න පෞල් දිවිය ගැන ප්‍රධාන වශයෙන්ම කියවෙන භාවයේ බවට පත් වෙන බව ඔබ දන්නවනේ. ඉතින් ආධ්‍යාත්මික එහෙම නැත්නම් උපේක්ෂාව, නම්‍යශීලී භාවය මෙන්න මේවා ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි වර්ධනය වෙන තත්ත්වයක් තමයි ඔන්න පෙන්වුම් කරන්නේ. ඒ නිසා පෞල් දිවිය පැත්තෙන් ඔබට ඊටාත්ම සාර්ථක ඵලයන් වලට ළඟා වීමේ හැකියාව තියෙන ස්වරූපයකයි පෙන්වුම් කරන්නේ. සෞන්දර්යාත්මක රූප, සංගීත, චිත්‍ර ආදී නිර්මාණ වින්දනය කිරීමට ගෘහය තුළදී ඔබට විවිධ අවස්ථාවන් නිර්මාණය වන වාසනාව පරිවර්ෂයක මේ 2022 විදිහට ඔබට උදා වෙන්නේ. අල්පේච්ඡතාවයේ අල්පෙන් පරිභෝජනය කරලා පහසුවෙන් ජීවත් වීමේ හැකියාව වැඩෙන සරල දිවි පෙවතක් ඇති හැකියාවක් වර්ධනය වන වාසනාව පරිවර්ෂයක් බවට පත් වෙනවා. දෙක අධිපති ශනි වායෝ ග්‍රහය ආකාශ ගුණය ඇති ගුරු අධිපති වන ලග්නගත වීමකුයි පවතින්නේ. ඒත් සමග පවුලේ අයගේ නිරෝගී සම්පන්නභාවය ගැන සිතමින් යහපත් ලෙස ආහාර රටාව වෙනස් කිරීමේ අවශ්‍යතාවයකුත් පවතිනවා. ඊළඟට අපි යොමු වෙන්නේ 2022 මේ මකර ලග්න හිමියන්ගේ අධ්‍යාපන තත්ත්වයේ කොයි විදිහට විසඳෙනවද කියන කාරණේ ගැන අවධානය යොමු කරන්න. අදෘශ්‍යාර්ථය කියන්නේ අඳුරු පැත්තට අයත් පස්සන භාවයේ උත්තේජනය කරන රාහුගේ ගිනි ගුණය සමග ඉටුවන කාර්යයන් ගැන අපි අවධානය යොමු කරන්න වෙනවා. පස්සන්නේ ජල රාශියක්නේ. එතකොට මෙන්න මේකේ මේ අධ්‍යාපනික කටයුතු වල නිරත ඔබගේ ප්‍රධාන අරමුණු කෙරෙහි අවධානය ඔබ රඳවා තබා ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ රඳවා තබාගෙන ඔබ තුල ඇතිවෙන මෝඩ ගුණයන්, ලෝභ ගුණයන්, ද්වේෂ ගුණයන් ඔස්සේ මේ අධ්‍යාපනයේ තියෙන බාධාවන් තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒවා තේරුම් අරගෙන ඒ බාධාවන් එන කාර්ය ඔබ තේරුම් අරගෙන මේ වර්ෂයේ මුලදී මේ ගැන අවධානය යොමු කරමින් ඔබ නිසි පරිදි ඒවාට සූදානම් වීම, ඒවට අදාළ වත්පිළිවෙත් ඉටු කිරීම, ඒ සඳහා නිසි කටයුතු කිරීම කියන අවශ්‍යතාවය අපි ඔන්න ඔබට වසරේ මුලදීම ඉතාමත් අවධාරණයෙන් යුතුව මේ අධ්‍යාපනයේ නිරත පිරිස වෙත අපි මතක් කර සිටිනවා. 9 අධිපති බුධ ලග්නගතයි. උසස් අධ්‍යාපනය ලබන අය තමාගේ ජීවිතයේ වැදගත් වන විභාගයන් සඳහා විශේෂිත අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නට කැමැතියි. අධ්‍යාපනයේ ජයවත් කර ගැනීමේ හැකියාව අත්කර ගන්නට ඔබට නිසිවත් පිළිවෙත් ඔබටත් අනුගමනය කරන්නට වෙන වර්ෂයක් බවටයි පත් වෙන්නේ. ඊළඟට අපි මකර ලග්න හිමි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය කොයි විදිහට විසඳෙනවද කියන කාරණය ගැනයි අවධානය යොමු කරන්නේ. 6 අධිපති බුධ ලග්න භාවයේ තමයි යෙදලා තියෙන්නේ. එහි අධිපති වායෝ ගුණති ශනි බවට පත් වෙලා. බුධ පඨවි ගුණ සහිතයි. සම ආශ්‍රිත රෝග පීඩාවන් ඔබට ඔන්න වර්ධනය වෙන තත්ත්වයකයි පෙන්눔 කරන්නේ. වියලි කැස්ස ඔබට ඇති කරනවා. නහර දුර්වලතා ඇති කරන ගුණ සහිත හේතුවෙන් ඔබ පෝෂණය ලබා ගැනීම පිළිබඳව විශේෂිතම අවධානයක් යොමු කර යුතු වර්ෂයක් බවට 2022 පත් වෙනවා. ධනහිස් පීඩා ඔබට ඇති කරන වසරක් බවට පත් වෙනවා. ඉතින් 2022 වර්ෂය මකර ලග්න හිමි ඔබට ඔබගේ ආර්ථික හැකියාවන් වර්ධනය වෙන, රැකියාවේ ජයග්‍රහණයන් අත්පත් වන, ධන ශක්තියින් වැඩි වර්ධනය වන, වාසනාව සතුට සෞභාග්‍ය ඉතිරෙන සුබදායි වර්ෂයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබට මේ 2022 වර්ෂය ඉතාමත්ම ශුභදායී පියවරයන් වලට යන්නට හැකි වර්ෂයක්. ඉතින් ඒ නිසා ඒ යන්නට හැකි ගුණය ඔබ විසින් වැඩි වර්ධනය කරගන්නට වැඩි උනන්දුවක් දක්වන එක ඔබේ වගකීමක්, ඔබේ යුතුයකමක්. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ ගැන ඔබගේ අදහස අපිට එවන්නට. එහෙම නැත්නම් ඔබගේ උපන්තරතුරු අනුව ඔබට යමක් දැනගන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳව අපිට කමෙන්ට් එකක් විදිහට එවන්නට පුළුවන්. ඒත් සමග ඔබ මේ වීඩියෝව බලලා ඔබ එයින් යමක් ලබා ගත්තා නම් තවත් කෙනෙකු මේ වීඩියෝ බලලා ඔබ ඉන් තෘප්තිමත් භාවයට පත් වෙයි කියලා හිතනවා නම් ඔබට පුළුවන් ලයික් එකක් යොදලා ඒත් සමග subscribe කරලා අපිට ඒ සහයෝගය ලබා දෙන්න. ඉතින් එහෙම වුණොත් අපිට පුළුවන් තව පිරිසක් වෙතට මේ පණිවිඩය ගෙන යන්නට. ඒත් සමග ඔබට කියන්නට ඕනේ ඔබගේ ඒ ජන්මපත්‍ර අනුව මේ කියන පලාපල කතනයන් යම්කිසි විදිහකින් අඩු වෙන්නට පුළුවන්, වැඩි වෙන්නට පුළුවන්, සංශෝධනය වෙන්නට පුළුවන්, සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට පුළුවන්. මොකද ඔබගේ උත්පත්ති මොහොතේ තියෙන ග්‍රහ බලය, එහෙම නැත්නම් ඔබ උපන් ස්ථානයේ තියෙන බලය, ඔබ උපන් මොහොතේ තියෙන බලය, ඔබගේ උපන් දිනය තුළ තියෙන බලය වෙනස්නේ කියන එක හැම ලග්න හිමියාගෙම එකම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔබ විශේෂිත අවධානය යොමු කරොත් ඔබට පුළුවන් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නට. එහෙම ඔබගේ ඒ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන ඒ සඳහා කරන්නට ඕනි සුවිශේෂී වත්පිළිවෙත්, සුවිශේෂී දේවල් ඔබට දැන කියා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මෙන්න channel එකට අපිට කමෙන්ට් එකක් එවන්න, ලයික් එකක් එවන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒත් සමගම ඔබගේ ජන්ම පත්‍රයේ තොරතුරු ටිකක් අපිට එවන්නට පුළුවන් තිරේ දිස්සන WhatsApp අංකයට. ඉතින් ඒ නිසා ඔබට ඒ සඳහා ආරාධනා කරමි. ඔබට මේ 2022 වර්ෂය බොහොම සුබදායි ඵලයන් ළඟා කරන, ඔබගේ ඒ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන, ඔබගේ රැකියා ජීවිතය සාර්ථක වෙන, දරුවන්ගේ අධ්‍යාපන දිවිය ඊටාත්ම සාර්ථක පියවරක් ලබා ගන්නට හැකි වෙන, සුබදායි ඵලයන් හිමි වන ඔබගේ ආර්ථික වපසරියම ගොඩනැගෙන සුබදායි වසරක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනේ අපි ඔබෙන් සමුගෙන යනවා. නුදුරු දිනයකදීම නැවතත් අපි ඔබත් සමග තවත් වැඩසටහනකින් මේ වගේ සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඔබට ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්.